අයිබෝන් ඔබ අදත් පැතිකඩ වැඩසටහන සමග සජීවීව අපේ අලුත් සතියක් ආරම්භ කරන මොහොත තීරණාත්මක සතියක් ලංකාවේ දේශපාලනයේ අලුත් ප්‍රවේශයන් ගන්නට නියමිත සතියක් අපිට ගිය සතියේ හිටියා ජනාධිපතිවරයෙක් ඊට පස්සේ හිටියා වැඩ බලන ජනාධිපතිවරයෙක් දැන් අපි සූදානම් අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් තෝරා ගන්නට 2019 අවුරුද්දේ නොවැම්බර් මාසයේ ජනාධිපතිවරණය පැවැත්වුණා තමන්ගේ දුර කාලය සම්පූර්ණ නොකරම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තමන්ගේ ඉල්ලා අස්වීම ඉදිරිපත් කරා දැන් පාර්ලිමේන්තුව තුලින් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් වූ සූදානම් අනුප්‍රාප්තික ජනාධිපතිවරය හැටියට තෝරාපත් කර ගන්නට 20 වෙනිදා මේ පත්කිරීම කරන්නට නියමිතයි මේ කරන ක්‍රමවලිය කොහොමද මේ කටයුත්ත සිද්ධ වෙන්නේ කොහොමද මේක කොයි ආකාරයෙන්ද කොයි කාල පරාසයක් සඳහාද අලුත් අනුප්‍රාප්තික ජනාධිපතිවරයා කටයුතු කරන්නේ මේ පිළිබඳව තොරතුරු දැනගැනීම සඳහා අද අපි පැතිකඩ වැඩසටහනට ආරාධනා කළා හිටපු ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා මහත්මයාට සුබදාසනක් දැන් අපි 20 වෙනිදා ලෑස්ති අලුත් අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරගන්න මේ තෝරා ගැනීම තුල කොයි කාලයකටද තෝරගන්නේ මේක අපේ කාටත් තියෙන ප්‍රශ්නයක් ඔව් අලුත් අනුප්‍රාප්තිකයා තෝරගන්නේ හිටපු ජනාධිපතිවරයා අවුරුදු 5කට මාස 60කට තේරීපත් වූ ජනාධිපතිවරයා ඉල්ලාස්වීම හේතු කොටගෙන එයාගේ ඉතිරි කාලය සඳහා නිශ්චිතව කියනවා නම් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මාස 32 හමාරක් දල වශයෙන් ඒ රාජකාරී කාර්ය ඉටු කළා තව තියෙනවා මාස 27 හමාරක් ඒ මාස 27 හමාර තමයි උපරිමය 20 වෙනිදා පාර්ලිමේන්තුවෙන් පත් කරන ඒ කවුරු හෝ ජනාධිපතිවරයා යා අපි නම් කරමු අනුප්‍රාප්තිකයා කියලා අනුප්‍රාප්තිකයාට උපරිමය මාස 27 හමාරක් තියෙනවා හැබැයි මම විශ්වාස කරනවා ප්‍රකාශිත විධිවිධාන නැති වුණත් ඒ අනුප්‍රාප්තිකයාට අවශ්‍ය නම් එයා නැවතව එයා තරඟ කරන්න යනවා නම් ඊළඟ ජනාධිපතිවරණයට ඒ මාස 32 හමාරෙන් අවුරුද්දකට කලින් ඒ කියන්නේ දල වශයෙන් ගන්නවා නම් මාස 27 හමාරෙන් මාස 12කට කලින් දල වශයෙන් කියනවා නම් මාස තව 15කින් 16කින් විතර එයාට ඕන නම් මැතිවරණ කොමසාරිස්ට නියෝගයක් කරන්න පුළුවන් මම තරඟ කරන්න බලාපොරොත්තු වෙනවා ඒ නිසා මැතිවරණයක් තියන කියලා එහෙම නැත්නම් එයාට එයාට වෙන මරණය ඉල්ලාස්වීමක් ඒ වගේ දෙයක් සිද්ධ නොවුනොත් එයාට දල වශයෙන් තව මාස 27 හමාරක් තියෙනවා මේක අපි මුලින්ම තේරුම් ගන්න ඕන දෙයක් කොච්චර කාලයකටද පත් වෙන්නේ කියන එක මේ පත්කිරීම අනුප්‍රාප්තික ජනාධිපතිවරයා පත්කිරීම කියන කාර්ය කරන්නේ 1981 අංක 2 දරණ ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ විශේෂ විධිවිධාන පනත යටතේ ප්‍රමහත්මයා දැන් අලුතෙන් අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් අපි 20 වෙනිදා තෝරා ගන්න නියමිතයි එහෙමයි අපිට දැනට ඉන්නවා වැඩ බලන ජනාධිපතිවරයෙක් එහෙමයි එතකොට ජනාධිපතිවරයා වැඩ බලන ජනාධිපතිවරයා අනුප්‍රාප්තික ජනාධිපතිවරයා එහෙමයි දැන් මේ තුන් දෙනාගේ බලතල සහ කටයුතු වල තියෙන වෙනස්කම් මොනවද මොකද දැන් මේ දවස්වල අපි දකිනවා රනිල් වික්‍රමසිංහ මහත්මයා 37 අනුක්‍රම ව්‍යවස්ථාවේ 37 වෙනි වගන්තියෙන් ලැබුණු බලතල ප්‍රකාරව කියලා ඔහුගේ තනතුරු ඩාමයත් එක්ක සඳහන් කරමින් යම් විධිවිධාන සහ නියෝගයන් පනවන දැන් ඉදිරියේදී අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් පත්වෙන නියමිතය එතකොට මේ දෙක අතර වෙනස්කම් මොනවද ජනාධිපතිවරයාගේ බලතල එක්ක වෙනස්කම් කොහොමද දැන් අපි මේ පිළිබඳ සලකා බලනවා නම් මම මෙන්න මේ විදියට කියන්නම් ඔබතුමා කිව්ව විදියට අපි මේ දෙන්නා වෙනස් කරමු දැනට මේ తాවකාලිකව මේ කාර්යයේ
යෙදිලා ඉන්න ජනාධිපතිවරයා අපි වැඩ බලන ජනාධිපති හැටියට නම් කරමු. එහෙම තමයි නම් කරන්න ඕනේ. 20 වෙනිදා යම් කෙනෙක් තෝරාපත් කරගන්නවා නම් එයා අනුප්‍රාප්තිකය හැටියට අපි නම් කරමු. බැලූ බැල්මට සමස්තයක් හැටියට ඔබතුමා වගේ අහුවේ යතර වෙනසක් තියෙනවද කියලා. බැලූ බැල්මට සමස්තයක් හැටියට ගත්තම මගේ උත්තරය මං කියන්නේ බොහෝ දුරට එක හා සමානයි. මේ තනතුරු තුන කියන්නේ මේ නාමය තුනක් හැටියට හඳුන්වුවත් බලය සමානයි. බලය සමානයි. පොඩි වෙනස්කම් දෙක තුනක් තියෙනවා. ඒක මං සඳහන් කරන්නම්. වැඩ ඒක මම හිතන්නේ අපි කවුරුත් දන්න දෙයක්. වැඩ බලන එක්කෙනාට උපරිමය මාසයයි. දැන් අද තියෙන තත්ත්වය හැටියට 20 වෙනකම් විතරයි. ඊට පස්සේ පත් වෙන පුද්ගලයාට මං කිව්වා වගේ මාස 27ම ආරක් තියෙනවා. දෙවෙනි කාරණය වැඩ බලන එක්කෙනා තාම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. ඒ නිසා එයාට ඒ වැඩ බලන මේ කාල සීමාව තුළ 20 වෙනකම් අපි හිතන හැටියට පාර්ලිමේන්තුවට ඇවිල්ලා පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු වලටත් සහභාගී වෙලා ඡන්දය දීමේ හැකියාව තියෙනවා. මම වෙනත් වචන වලින් කියනවා නම් කියන්නේ 20 වෙනිදා පවත්වන ඡන්දයේදී වැඩ බලන ජනාධිපතිවරයා තරඟ කරනවා නම් ඒ තරඟයේදී ඔහුටත් ඡන්ද බලයක් තියෙනවා. හැබැයි යම් කෙනෙක් අනුප්‍රාප්තිකයෙක් හැටියටපත් වුණා නම් එතනින් එයාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුරය අහෝසි. අපි නිදර්ශනයකින් කියනවා අපි මම මේ නිකන් දර්ශනයක් හැටියට කියන්නේ ඒ අනුප්‍රාප්තිකයෙක් හැටියටපත් වෙන කෙනා අපි හිතමු සති දෙකකින් මාසෙකින් ඉල්ලාස් වෙනවා. එයාට නැවත පාර්ලිමේන්තුවට එන්න බෑ. ඒක අහෝසි. තුන්වෙනි කාරණය හැටියට මම දක්වන්නේ තුන්වෙනි කාරණය හැටියට වනේ ඔය කාරණා තුන පැහැදිලි තමයි වෙනසක් හැටියට කියනවා නම් කියන්න තියෙන්නේ. මොකද අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගේ බලය පාර්ලිමේන්තුවේ බලය සහ විධායක ජනාධිපතිවරයාගේ බලය වෙන්කොට දක්වලා තියෙනවා. ඒ නිසාමයි ශ්‍රීනාත් පෙරේරා මහත්මයා කියන මේ කාරණේ වැදගත් වෙන්නේ. ජනාධිපති තනතුරට අනුප්‍රාප්තිකය හැටියට පත් වුණොත් ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුර අවසන් වෙනවා. මෙතෙන්දී දැන් යම් කෙනෙක් අනිවාර්යයෙන්ම පැහැදිලිනේ මේ සැරේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා විය යුත්තේ පාර්ලිමේන්තුව දැනට නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් එක්කෙනෙක් කරෙන්ද. අන්න ඒක පැහැදිලි කරන්න ඕන. ඔව්. ඔය 225න් 224කින් ඕනෑම කෙනෙක්ව අපේක්ෂකෙක් හැටියට යෝජනා කරලා ඒ නොමිනේෂන් පේපර්ස් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ හැකි. එක්කෙනෙකුට විතරක් ඒ නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ නොහැකි. ඒ මහින්ද රාජපක්ෂ මහත්තයා මොකද එතුමා දෙවරක් මේ රටේ ජනාධිපතිව හිටපු හින්දා ජනාධිපතිවරයෙක් හැටියට අපේක්ෂකත්වයක් ලබන්න එතුමාට සුදුසුකම් දැන් නැහැ. ඒ නිසා ඌ ඇරෙන්න 224න් ඕනෑම කෙනෙක්ව යෝජනා කරන්න පුළුවන්. පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයෝ 225ක් ඉන්නවා. හැබැයි මේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්දයට ඉදිරිපත් වෙන්නට ඉඩකඩ තියෙන්නේ 224කට විතරයි. අපි දැන් ටිකක් අවධානය යොමු කරමු මේ 1981 අංක දෙක දරන ජනාධිපතිවරයා තෝරා ගැනීමේ පනතට. මේ පනතෙන් කොහොමද අපි ජනාධිපතිවරයෙක් අනුප්‍රාප්තික හැටියට තෝරගන්නේ? මුල්ම කාරණය නාම යෝජනා ලබා ගැනීම. දැන් මේක හෙට කෙරෙන බව තමයි අපිට දැනුවත් වෙලා තියෙන්නේ. කොහොමද මේ නාම යෝජනා ගැනීමේ කාර්යය? ඒක දැනටමත් නීතිය යටතේ පාර්ලිමේන්තු මහලේකම්වරයා නිවේදනයක් කරලා තියෙනවා හෙට ඒ නාම යෝජනා පත්‍ර බාර ගන්න බවට. ඒ අනුව ඕනෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට තවත් කෙනෙකු මේ අපේක්ෂකයා හැටියට ඉදිරිපත් කරන්නට ඕනේ කියලා නම් කරමින් නාම යෝජනා පත්‍රයක් ඉදිරිපත් කළ හැකි. ඒක තවත් මන්ත්‍රීවරයෙක් විසින් ස්ථීර කර තිබිය යුතුයි. ඒ මදි. අර අපේක්ෂකයෙක් හැටියට නම් කරලා තියෙන ඉන්න පුද්ගලයා ලිඛිතව සඳහන් කරන්නට ඕනේ. ලිඛිත ලේඛනයක් මගින් ප්‍රකාශ කරන්නට ඕනේ මේ ජනාධිපති දුරයට පත්වෙන්නට
මම මේ නාමය යෝජනා බාර දීමට එකඟයි කියන කාරණාව ලිඛිතව සටහන් කරලා අමුණලා තියෙනවා. 1981 ජනවාරි 29 වෙනිදා මේ අතිවිශේෂ විධිවිධාන පනතෙන් නිශ්චය කළා ඉතාමත්ම කල් ඇතුවම අවුරුදු 40 ගානකට පෙර සඳහන් කළා තිබුණා. ඉතින් මේක තමයි එක අතකින් මේ නීති සම්පාදන ක්‍රියාදාමයේ තියෙන වටිනාකම. මොකද කොයි වගේ තත්වයක් අනුක්‍රම ව්‍යවස්ථාව ඇතුලේ මතු වුණත් ජනාධිපති දුරය තුලින් කෙනෙක් ඉල්ලා අස්සුණත් ඒකට අදාළ කටයුතු කරන ක්‍රියාදාමය ඉතා නිශ්චිතව අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පත් කිරීමත් එක්කම සම්මත කිරීමත් එක්කම ඉදිරිපත් කළා සම්මත කළා ලෑස්ති කළා තිබුණා වෙන්න පුළුවන් දෙයකට හිස්තරක් නොතිය ඉස්සරහට යන විදිය වැදගත් වෙන්නේ ඇයි දැන් එක්කෙනෙක් නම් කරනවා තව එක්කෙනෙක් ස්ථිර කරනවා මේවා කරන්න ඕන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඔබතුමා කිව්වා ඒ නම් කරන පුද්ගලයාත් ලියුමක් දෙන්න ඕන මම කැමති ජනාධිපති වෙන්න කියලා ඇයි මේ වගේ එකක් දාන්න නැත්තේ ඒකට හේතුව සමහර විට ඔය 224 225 අතර ඉන්න පුළුවන් ජනාධිපති දුරේ කටයුතු කරන්න අකමැති කෙනෙක් කිසියම් හොයාගේ පෞද්ගලික හේතුවක් හින්දා එහෙම නැත්නම් යම් කෙනෙක් ඉන්න පුළුවන් මට මේ වගකීම දරන්න තරම් හැකියාවක් නැහැ කියලා හිතන කෙනෙක් ඉන්න පුළුවන් එහෙම නැත්නම් වෙනත් මොකක් හරි එයාගේ පෞද්ගලික හේතුවක් තියෙන්න පුළුවන් ඒ තනතුරේ කටයුතු කරන්න අකමැති වෙන්න ඒ නිසා වෙන්න ඕනේ එයාගේ ලිඛිත කැමැත්ත නැතුව එයාව අපේක්ෂකයෙකුට ඉදිරිපත් කරන්න බැහැයි කියලා මං හිතන්නේ ඔය රෙගුලාසි වල නීති රීති වල ඒක ඇතුළත් කරලා තියෙනවා නාම යෝජනා දෙන ක්‍රියාදාමය මේක තමයි එතකොට නාම යෝජනා දීමේදි තව සැලකිලිමත් විය යුතු දේවල් තියෙනවද ඔව් මෙහෙමයි දැන් නාම යෝජනා දුන්නයින් පස්සේ මහලේකම්වරයා ඒ නාම යෝජනා මාරගත්ත මොහොතේ ඉඳලා පැය 48ක් ඇතුළත ඒ ඡන්දය පැවැත්විය යුතුයි. දැන් අපි දන්න තරමට දැනටමත් හෙට නාම යෝජනා බාරගත් අයන් පස්සේ අනිද්දා පැය 48 යන්න ඉස්සෙල්ලා ඡන්ද විමසීමක් තියෙන බවට ප්‍රකාශ වෙලා තියෙනවා. හෙට රැස්වීමේදී නාම යෝජනා බාර දුන්නන් පස්සේ මන්ත්‍රීවරුන් නැවත දැනුවත් කරන්නට ඕනේ මෙන්න මේ වෙලාවේ 20 වෙනිදා මේ ඡන්දය පවතිනවායි කියනවා. මේ ඡන්දය විශේෂයි ජනාධිපතිවරයෙක් අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් පත් කර ගැනීමේ ඡන්දේ ඡන්දය මෙහෙවීමේ බලය ලැබෙන්නේ පාර්ලිමේන්තුවේ මහලේකම්වරයාට කථානායකවරයා ඉන්නවා නමුත් මේ කාර්යයේ ප්‍රමුඛයා වෙන්නේ පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා මොකද අමතක කරන්න එපා කථානායකත් උතර ඡන්ද දෙනවා ඒක හරි වැදගත් වෙන අවස්ථාවල වගේ නෙමෙයි කථානායකවරයාට ඡන්දයක් හිමි ඒ වගේම අවශ්‍ය නම් කථානායකවරට ඉදිරිපත් වෙන්න උනත් පුළුවන් කාගේ හරි නාම යෝජනා යටතේ. එහෙමයි පුළුවන්. ඒකත් පුළුවන්. මෙතනදී කොයි වගේ කාර්යයක්ද පැවරෙන්නේ පාර්ලිමේන්තුවේ මහලේකම්වරයාට මේ ඡන්දය කොයි වගේද තියන්නේ? දැන් අපි හිතමු හෙට එක නමක් විතරක් නම් යෝජනා වෙලා තියෙන්නේ ඔහු හෙට ප්‍රකාශයට පත් කරන්නට ඕනේ ඒ පුද්ගලයා ජනාධිපති හැටියට පත් වුණායි කියලා. නමුත් එක නමකට වැඩියෙන් දෙකක් හෝ තුනක් හෝ හතරක් හෝ පහක් ඉදිරිපත් වුණොත් තමයි අර ඡන්දයකට යන්න සිද්ධ වෙන්නේ. එතනදී තේරීම් බාර ඡන්දයකට යනවා නම් තේරීම් බාර නිලධාරිය හැටියට කටයුතු කරන්නේ පාර්ලිමේන්තු මහලේකම්. එතකොට එතන ඉඳලා කෙරෙන ආකාරය ගැනත් මම සඳහන් කරන්නද? ඔව්. දැන් මීට පෙර අපිට එක අත්දැකීමක් තියෙනවා මේ වගේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් පත් කරගන්න. ඒ වෙලාවේ හැබැයි මේ තරම් සංකීර්ණ වුණ නැහැ. ඒ කියන්නේ අපි තාම හෙට කොයි වගේ නාම යෝජනා සංඛ්‍යාවක් එයිද කියන එක ගැන තාමත් අපි දැනුවත් නැහැ. ඒ වුණත් මේ වෙනකොට පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු 4 දෙනෙක් මේ තරගයට ඉදිරිපත් කරන්නට ඉදිරිපත් වෙන්නට નિયમિત බව දැනටම ප්‍රකාශ වෙලා තියෙනවා. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා ඩලස් අලහපෙරුම මහත්මයා ඒ වගේම මේ සඳහා ඉදිරිපත් වෙලා තියෙන රනිල් වික්‍රමසිංහ මහත්මයා ඒ වගේම අනුකුමාර දිසානායක මහත්තයාගේ නමත් මේ වෙනකොට ඉදිරිපත් වෙලා තියෙනවා. එතකොට මේ 4 දෙනාම නාම යෝජනා බාර දුන්නොත් එතන ඉඳලා ශ්‍රීනත් පෙරේරා මහත්තයා කියපු අර එක්කෙනෙකුට වැඩි පිරිසක්
ජනාධිපතිවරයා වීම සඳහා අනුප්‍රාප්තික ජනාධිපතිවරයා වීම සඳහා ඉදිරිපත් වීම තුලින් අපි ඡන්දයකට යා යුතුව තියෙනවා. හැබැයි මීට පෙර ආර් ප්‍රේමදාස මහත්මයාගේ අභාවයෙන් පස්සේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් තෝරාපත් කරගැනීමේ කාර්යයේදී තරංගයක් ආවේ නැහැ නේද? මට මතක හැටියට තරංගයක් ආවේ නැහැ. මම අහිතර මුතුමා නිවැරදි. එක පුද්ගලයෙක් තමයි ඩී.බී. විජේතුංග මහත්මයාගේ නම යෝජනා වුණේ. එතකොට මේ ලොකු ඡන්ද ක්‍රියාදාමයකට යන්න උන්නේ නැහැ පාර්ලිමේන්තුවේ. දැන් අපි පොඩ්ඩක් බලමු කොයි වගේද මේ 81 අංක දෙක දරන ජනාධිපතිවරයා තෝරා ගැනීමේ විශේෂ විධිවිධාන පනත යටතේ එක්කෙනෙකුට වැඩි නම් යෝජනා වුණොත් කොහොමද මේක වෙන්නේ කියලා. හරි. එතකොට දැන් ඔය 20 වෙනිදා ඡන්දේ තියෙන දවසේ ඡන්ද පත්‍රිකා තියෙනවා. ඒ ඡන්ද පත්‍රිකාවේ අපි තුම 4-5 දෙනෙක් ඉදිරිපතේ 5 දෙනාගේම නම් සඳහන් වෙනවා. කොටු තියෙනවා කැමති කෙනෙකුට හෝ වැඩි ගණනකට ලකුණු කරන්න. ඊට පස්සේ තේරීම් බාර නිලධාරිය හැටියට අශෝක කිව්වා වගේ මහලේකම්තුමා පාර්ලිමේන්තු මහලේකම්තුමා කටයුතු කරන්නේ. ඔහු එක් එක් මන්ත්‍රීවරයාගේ නම කතා කරනවා. කතා කරුවාම එයා ගිහිල්ලා යාට ගියාම යාට අර ඡන්ද පත්‍රිකාවක් දෙනවා. ඒක මහලේකම්තුමා විසින් පිටස්ස කෙටි අස්සන යොදලා බාර දෙන්න ඕනේ. ඒ බාර දුන්නම ඒ ඡන්ද පත්‍රිකාව ලැබිච්ච මන්ත්‍රීවරයා අනිවාර්යයෙන්ම තමන් ඡන්දය දෙන පුද්ගලයා අංක එක හැටියට නම් කළ යුතුමයි. එහෙම කරලා එතනින් යාට නවතින්න පුළුවන්. එහෙම නැත්තම් එයාට එයා කැමති අනුපිළිවෙලට අනිත් අයටත් අංක දෙන්න පුළුවන්. ඒ කියන්නේ පළවෙනියා මෙයා එයා තේරෙන්නේ නැත්තම් මගේ දෙවන මනාපය මෙන්න මෙයාට අංක දෙක හැටියට ලකුණු කරනවා. ඔහොම ලකුණු කරනවා. ලකුණු කරලා ඉවරුණයින් පස්සේ ඒ ඡන්ද කොලේ දෙකට නවලා අර කෙටි අත්සන මහලේකම්තුමාගේ කෙටි අත්සන පේන ආකාරයට නවලා පෙට්ටියක් තියෙනවා ඡන්ද පෙට්ටියට දාන්න ඕනේ. ඒ දාලා ඉවරුණයින් පස්සේ දෙවන වතාවටත් සියලු දෙනාගේ නම් කැඳවලා ඉවරුණයින් පස්සේ දෙවනි වතාවටත් ආයි මහලේකම්තුමා ඡන්දය දීපු නැති මන්ත්‍රීවරුන් ඉන්නවා නම් ඒක නම් කැඳවන්නට ඕනේ. ඒ දෙවනි අවස්ථාවෙත් ඔවුන් ඉදිරිපත් නොවුනොත් ඒක ප්‍රකාශයට පත් කළ නොකළ ඡන්දයක් හැටියට තීරණය වෙනවා. ඒ ඡන්ද ගණන් කිරීමෙන් ඒ ඡන්ද ලැබුණයින් පස්සේ ඒවා ගණන් කිරීම කරන්නට ඕනේ. ගණන් කරලා එක පුද්ගලයෙකුට 100ට වලංගු ඒකට දාලා තියෙන වලංගු ඡන්දවලින් 100ට 50කට වැඩියෙන් එකක් යමෙක් ලැබලා තියෙනවා නම් එයාව ප්‍රකාශයට පත් කරන්නට ඕනේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා හැටියට. යම් හේයකින් එක්කෙනෙකුට 100ට 50යි ධන එකක් ලැබිලා තිබුණේ නැත්නම් අර අඩුවෙන්ම ඡන්ද ලැබිච්ච එක්කෙනාව ඉවත් කරලා එයාගේට ඡන්ද දීපු අය අතරින් දෙවන මනාපයක් සඳහන් කරලා තියෙනවා නම් යම් කෙනෙක් හෝ කීප දෙනෙක් ඒ දෙවන මනාපය ලැබිය යුත්තාට එකතු කරනවා. එකතු කරලා ඉවර වෙලා අපි තුමු 5 දෙනෙක් හිටියා. දැන් 5 වෙනියා එළියට ගියා. 4 වෙනියාව. අනෙක එයා දෙවනි මනාපයට ලකුණු කරලා තියෙන එක්කෙනා ඉවත් වෙලා නම් එයා යාටම දෙවනි මනාපය ගහගත්ත කියන්නේ වෙන්න පුළුවන්නේ. ඔව්. එතකොට ඒක ඉවත් වෙලා නම් එයාගේ ඒ තුන්වෙනි මනාපයක් එයා සඳහන් කරලා තියෙනවා. ඒක එකතු කරනවා. මේ ආකාරයට කටයුතු කිරීමෙන් පස්සේ අර මං කලින් කිව්වා වගේ එක පුද්ගලයෙකුට 100ට 50යි එකක් ලැබිලා තියෙනවා නම් එයාව ප්‍රකාශයට පත් කරනවා. එහෙම නැති වුණොත් දැන් අපි 5 දෙනෙක් හිටියා එක්කෙනෙක් වයින් කළා. 4 වෙනියට අඩුවම ඡන්ද ගත්ත පුද්ගලයා සම්බන්ධෙරුත් ඒ ආකාරයෙන්ම ක්‍රියා කරනවා. එතනදිත් 50 100ට 50යි එකක් ලැබිලා නැත්නම් 3 වෙනි එක්කෙනා අයින් කරලා එයාගේ ඡන්දත් එහෙම එකතු කරලා බලනවා. එහෙම කරලත් එහෙම කලින් පස්සේ 100ට 50යි එකක් ලැබුණා නම් ඒ පුද්ගලයාව ප්‍රකාශපත් කරනවා. එහෙම නැතුව එහෙම කරලා අවසානයේදී කිසි කෙනෙකුට 50යි එකක් ලැබිලා නැත්නම්
වැඩිම ඡන්ද වැඩියෙන් ඡන්ද ලැබිච්ච එක්කෙනාව පත් වුණා ලෙස ප්‍රකාශයට පත් කරනවා. හැබැයි තවත් ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. අර අවසානයට තරග කරන දෙන්න සමාන ඡන්ද ලබාගෙන තියෙනවනේ. මොකද ඔක්කොම ඡන්ද තියෙන්නේ උපරිම ඡන්ද පාවිච්චි කරලා 225. 225. එතකොට දෙන්න එක හා සමානව ඡන්ද ලබාගෙන තියෙනවනම් කුසපත් ඇදීමකින් ඒ පුද්ගලයාව තීන්දු කරන්න ඕනේ. තව එක දෙයක් කියන්න ඕනේ සමහර අවස්ථාවලදී අර තුන්වැනියා එළියට දාන්න ඉස්සෙල්ලා එතනදී තුන් දෙනාටම එක හා සමානව ඡන්ද ලැබුණ තිබුණා වෙන්න පුළුවන්. එක් තුන් දෙනෙකුට එක තුන්වැනියා එළියට දාන්න ඉස්සෙල්ලා තුන් දෙනා එහෙම වුණොත් එතනදිත් කුසපත් ඇදීමෙන් කවුද ජනාධිපතිවරයා වෙන්නේ කියන එක තීන්දු කරන්නට වෙනවා. අපි අද සාකච්ඡා කරමින් ඉන්නේ කොහොමද මේ බදාදා පවත්වන්නට නියමිත අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීමේ කාර්ය සහ කාර්ය පටිපාටිය කොයි වගේ දෙන්න කියන එක. මොකද මේක අපිට අලුත්, මේක ගැන අපි අවබෝධයක් ලබා ගත යුතුයි. මොකද ලංකාවම ඡන්ද දීලා තමයි අපි ජනාධිපතිවරයාව තෝරන්නේ, විධායක ජනාධිපතිවරයාව තෝරන්නේ. හැබැයි දැන් මේක අපි වෙනුවෙන් බාර දීලා තියෙනවා පාර්ලිමේන්තුව නියෝජනය කරන 225 දෙනාට. අපි මේ කටයුත්ත පැහැදිලි කර ගැනීම සඳහා අද සාකච්ඡා කරමින් ඉන්නේ හිටපු ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා මහත්මයා එක්කයි. පෙරමත්ම දැන් ඔබතුමා ඉතාම හොඳින් පැහැදිලි කරා මේ ඡන්ද දාන ක්‍රමාවලිය කොයි වගේ වෙයිද කියලා. එහෙමයි. දැන් අනිත් අතට පාර්ලිමේන්තුවට අපි මන්ත්‍රීවරු තෝරලා යවන්නේ අපිව නියෝජනය කරන්නනේ, මේ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයනේ. එතකොට එහෙම අපිව නියෝජනය කරන්න මේ අයව අපි තෝරලා යවලා ඇයි ඒ අයට දෙන්නේ රහස් ඡන්දයක් පාවිච්චි කරන්න? මොකද වෙනදනම් වෙන කාර්යයන් වලදී පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ඡන්ද දෙන්නේ අත උස්සලා. කවුරුත් දන්නවා මේ මන්ත්‍රීවරයා කාටද ඡන්ද දුන්නේ කියලා. මොකද මේ මහජනයාව නියෝජනය කරමිනුයි ඔහු හෝ ඇය, ඒ මන්ත්‍රීතුමා හෝ මන්ත්‍රීතුමිය ඡන්ද දෙන්නේ. මේ වෙලාවේ කොහොමද මේ සංකල්පය අපි ගෙනල්ලා තියෙන්නේ මේ රහස් ඡන්දයකට? මම හිතන්නේ ඒක හරි වැදගත් ප්‍රශ්නයක් ඔබ මතු කරන්නේ. එතනදී රහස් ඡන්දයක් පැවැත්විය යුත්තේ ඇයි කියන කාරණාවට පක්ෂව හේතු ඉදිරිපත් කරන්නත් පුළුවන්. එම නොකල යුතුයි කියන කාරණාව සම්බන්ධයෙන් හේතු ඉදිරිපත් කරන්නත් පුළුවන්. මගේ අතිශය පෞද්ගලික මතය තමයි ඒක රහසිගත නොවිය යුතුයි කියන එක. විවෘතව ඡන්ද දෙන්න ඕන කියන එක. මොකද අශෝක කිව්වා වගේ අපි මේ පත් කරලා ඇරලා තියන්නේ අපි වෙනුවෙන් තීන්දුව తీරන ගන්න මන්ත්‍රීවරු. එතකොට ජනාධිපති වැඩ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා පත් කරනවා කියන්නේ ඉතාමත් වැදගත් ක්‍රියාවක්. එතනදී ඇයි මන්ත්‍රීවරු හොර රහසේ රහසිගතව තමන්ගේ ඡන්දය පාවිච්චි කරන කියන එක මට පිළිගන්නට බෑ. මම හිතනවා මොකද ඇයි බය? මම X කියන මිනිස්සයාට ඡන්දය දෙනවා නම් මුළු රටම දැනගන්න ඕනේ. මට ඡන්දය දීපු මිනිස්සු දැනගන්න ඕනේ අපේ නියෝජිතයා මෙන්න X-ට තමයි ඡන්දය දීලා තියෙන කියලා. ඒක ඒ පැත්ත. හැබැයි මෙහෙම කෙනෙක් කියන්න පුළුවන්. දැන් අද මම දන්නේ නැහැ මේක සත්‍යද අසත්‍යද කියලා. මුදලටත් ඡන්ද ගන්න අය කියන කතාවක් යනවා. ලංකාවේ ඡන්ද ලබා ගැනීමට මේ වගේ පොඩි ඡන්ද ප්‍රමාණයක් තියෙන ඡන්දවලදී, ඒ කියන්නේ අපි අහලා තියෙන විදිහට මේ යම් ආගමික ස්ථාන සඳහා, දේවාල වගේ ආයතන සඳහා ඡන්දය පවත්වද්දී ආගමික පූජ්‍ය ස්ථානවල භාරකරුවන් තෝරා ගැනීමේදී ඡන්ද 30 40 තියෙන තැන්වලදීත් මිලියන් ගණන් එහාට මෙහාට වෙන බව, ඡන්ද තියෙන අයට කාර් පවා ප්‍රදානය කරන බව තෑගි ලෙස අපි අහලා තියෙනවා. මේ වගේ වෙච්ච බවට සාධකත් හොයාගන්න අමාරු නෑ. ඉතින් ඒ නිසාම මේ වගේ විධායක ජනාධිපති තනතුරට එද්දී යම් යම් එහෙම දේවලුත් වෙන්න ඉඩ තියෙනවනේ පැහැදිලිව. එතකොට අසෝක මං කියන්න හැදුවේ ඒ නිසා සමහර විට මේක ඇතුල් කළ අය හිතන්න හිතුවා වෙන්න ඇති, මම දන්නේ නැහැ. රහස් ඡන්දයක් තිබුණොත් X කියන පුද්ගලයා මට අල්ලසක් දුන්නත් ඒක අරගෙන ඇවිල්ලා මට ඕන එක්කෙනාට ඡන්ද දෙන්න ඉඩ ප්‍රස්තාව සලසා දීම දෝ මේකේ අරමුණ කියන ප්‍රශ්නය මතුවෙනවා. හැබැයි මගේ අතිශය පෞද්ගලික මතය එසේ නොවිය යුතුයි.
ඒක රහසිගත නොවිය යුතුයි. අපි වෙනුවෙන් ඒ ඡන්දය පාවිච්චි කරන්නේ ඒගොල්ලන්ට ආත්ම ශක්තියක් තියෙන්න ඕනේ, පිටකොන්දක් තියෙන්න ඕනේ, රටේ මිනිසුන්ට පේන්න ඒ ඡන්දය පාවිච්චි කරන්න. අනිත් අතට මේ පත් වෙන්නේ ලංකාවේ විධායක ජනාධිපතිවරයාට. අපි 20 වෙනි අන්තර්ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් ඉතාමත්ම ඉහළ බලතල ලබාගත් ජනාධිපතිවරයා තෝරා ගන්න තමයි මේ අනුප්‍රාප්තිකයා තෝරා ගන්න තමයි මේ ඡන්දය තියන්නේ. දැන් මෙතනදී ඡන්දය පාවිච්චි නොකරන්න, එහෙම නැත්නම් ඇවිල්ලා ඡන්දය කටු ගන්නත් පුළුවන් වෙයිද? පුළුවන්. කටු ගන්න පුළුවන්. කටු ගෑවොත් තේරීම් බාරෙල ධාරියා, අපි හිතමු මෙහෙම යමෙක් අංක එක කියලා දෙන්නෙකුට ගහලා තියෙනවා. ඒක අවලංගුයි. එතකොට ඒ ආකාරයෙන් අර 225 කියන ඡන්දවලින් 225ම ඡන්දෙ දැම්මත් යම් ප්‍රමාණයක් අවලංගු වීමේ ප්‍රවණතාවක් තියෙන්න පුළුවන්. ඒ නිසා තමයි මං හිතනවා පනතේ කියන්නේ, නීති රීතිවල කියන්නේ වලංගු ඡන්දවලින් 50%යි එකක්. ඒ කියන්නේ කවුරු හරි හිතුවොත් මේ ඡන්දෙට තියෙනවා ඡන්ද 225ක් 113ක් ඕන දිනන්න කියලා, ඒක එහෙම නෙමෙයි. එහෙම අනිවාර්යෙන් 113ක් 225න් 113 නෙමෙයි දිනුම. මම හරි නේද? පැහැදිලිව පැහැදිලිව ඔබතුමානි වැරදි. ඒක වැටි සමය 225 වැටෙන්නේ නැති වෙන්න පුළුවන්. 225ට අඩුවෙන් වැටිලා තව ඒක තව දුරටත් අවලංගුවේ වහක් කරුවාම තවත් අඩු වෙන්න පුළුවන්. ඒ බලංගු ඡන්දවලින් 50%යි එකක් මුල් වටේ ගත් එක්කෙනා කීප දෙනෙක් ඉන්නවනම් පත් වෙනවා. අපි මේ නිසාම විය යුතුයි මේ ඡන්ද මන්ත්‍රීවරුන්ගේ ඡන්ද සම්බන්ධයෙන් මතුවෙන මේ தত্ত্বය, ඒ කියන්නේ එකක් රහස් ඡන්දය, අනිත් එක 225න් භාගේ, ඒ කියන්නේ 113ක් ලබා ගැනීම අත්‍යවශ්‍යත් නැහැ. ඒ නිසාම වෙන්නේ නැති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තර්ජනය කරමින් විවිධාකාරය දැන්වීම් සමාජ මාධ්‍ය ජාලවල පළ කරන බව වාර්තා වෙලා තියෙන බව පොලිසිය ප්‍රකාශ කළා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවා ඒ වගේ දැන්වීම් පළ කරන පුද්ගලයින් සහ ඒවා සකස් කරන බෙදාහරණ සංස්කරණය කරන පුද්ගලයින් සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ උපදෙස් පරිදි පොලිස් මූලස්ථානයේ අවධානය යොමු වෙලා තියෙන බව දැනටමත් පොලිසිය ප්‍රකාශයට පත් කළා තියෙනවා. මේ ඡන්ද ක්‍රියාවලිය එක්ක අපිට 21 වෙනිදා, ඒ කියන්නේ මේකෙන් තේරුනොත් යම් මන්ත්‍රීවරයෙක් තේරෙනවනේ වැඩි ඡන්ද ලබාගෙන. ඒකට ඔහු නැවත දිවුරුම් දෙන්න ඕනද අනුප්‍රාප්තික ජනාධිපතිවරයා හැටියට? දිවුරුම් දිය යුතුයි. මොකද කොහොමටත් වැඩ බලන එක්කෙනා නෙමෙයි, සමහරවිට වෙන කෙනෙක් වෙන්න පුළුවන් පත් වෙන්නේ. එතකොට අනිවාර්යයෙන්ම දිවුරුම් දිය යුතුයි. තව එක දෙයක් මම කියන්න ඕනේ, ඒ සියල්ලමටම යටත් වෙන තවත් කාරණාවක් තියෙනවා. ඒ පත්වීමට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට ඕන නම් ඡන්ද පෙස්සමක් ඉදිරිපත් කරන්නත් පුළුවන්. මේක සම්පූර්ණ ඡන්දයක්. ඡන්දය ගණන් කිරීම, ආවරණය කිරීම, ඡන්ද පෙස්සම් දක්වාම යන්න පුළුවන්. ඒ නිසා අපි අවධානයෙන් බලන් ඉමු කොහොමද අපේ මේ අලුත් අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෙරෙන්නේ කියලා. පරමාත්ම බේවිනු ස්තුතිය අද පැතිකඩ සංවාදයට එක් වුණාට. අශෝක, මම නැවතත් ඔබතුමාට කියන්නේ ඔබතුමාගේ ආයතනයටත් ඔබතුමාලා සියලු දෙනාටත් මේ අවස්ථාව සලසා දීම ගැන මම මගේ හෘදය පතුලෙන් මගේ ස්තුතිය ප්‍රකාශ කරනවා. ස්තුතියි.